There is a way, so he proved it to us. And Sri Lanka is the country who was able to make this movie, and I can say we promise you will take this message of love and peace and compassion to the world for sure. And thank you very much. Gagan Malik may sit down the chat, sit up and sit down the chat, you know, Gagan Malik Malay, you know. It's my Kuda, Kale, Damas, and Yavi, Matapura, and the other. Sit down the chat, and the other, sit down the other, එකම මාත්‍රතිය වගේ තමයි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මේ පරිවිදේ සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ආරම්භිත මේ විප්ලවීය වෙනස සුවහසක් ලෝකවාසී ජනතාව වෙනුවෙන් ඒ සර්වකාලීන සර්ව ලෝක ශක්තිය ගෙන යන්නට ඉදිරියට අපලබ වෙනවා කියලා කඩන මහත්මයාගේ අවස්ථාවේ තමුනා සරි ප්‍රකාශ කළා. ඒ අද පරිපූර්ණ මතුපරිපූර්ණ බේරීම උපකාරී සංකල්පයක්. දයාබර මෞපියන්ට සුවිශේෂී අවස්ථාවක් වශයෙන් එම ශ්‍රී සිද්ධාර්ථ චිත්‍රපටයේ ඒ මහත්වරුන් මේ අවස්ථාවට පැමිණිලා සජීවීව ඔබ හා සමග කතා බහ කරන්නට අවස්ථාවක් ලැබීම ඔබට මහා වාසනාවන්ත අවස්ථාවක්. එම නිසා අද කතා කරනකොට අපේ වැඩිහිටි දායක කාරකාදීන් බෙහෙවින්ම දන්නවා මේ ස්ථානය අපේ සෝරදහාන්දරුවන්ගේ වැඩමවීම සිද්ධ වෙන අවස්ථාවේ පැවති ආකාරය. ඒ වගේම එදා මෙදා තුර විහාරස්ථානයේ සංවර්ධනීයමය විප්ලවය කෙබඳුද කියන එකත් ඔබ මැනවින් අවබෝධ කරගෙන යති. ඒ වගේම මෙම ස්ථානයේද සෝරත නායක හාමුදුරුවන් වහන්සේ වැඩම වන විට මේ ප්‍රදේශයේ දූ දරුවන්ට ධර්ම ශ්‍රාණය ලබා ගැනීමට දහම් පාඨශාලාව තිබුණේ නැහැ. උන්වහන්සේගේ වැඩමවීමෙන් පස්සේ ශ්‍රී සුමංගල නම් වූ දහම් පාසල මේ ස්ථානයේ ආරම්භ කළා. 25 වසරක් තුල එම දහම් පාසල් ගමන් මගේ අද්විතීය ජයග්‍රහණයක් ළඟා කර ගන්නට අපේ විහාරාධීශවර අමුගමයේ සෝරතහාම්ඳුරන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය අපි හැමදාමත් අගය කළා අගය කරනවා. වර්තමානයේ මෙම දහම් පාසල් කටයුතු බොහෝසේ මංගේම කාර්යයක් වශයෙන් සිතට අරගෙන විහාරවාසී දුම්බරගම ධම්මරතන හාමුදුරුවන් වහන්සේ ආශ්‍රාද මණ්ඩලය වටා රොක්වෙමින් මෙම ගමන් මඟ ඉදිරියට ගෙනියන්නට උන්වහන්සේ ඉදිරිපත් වීම අපට බෙහෙවින්ම සතුටට කාරණයක්. ඒ අනුව පිළිගැනීමේ කතාව හා අරමුණු පැහැදිලි කිරීම සිදු කරන්නට අපි සෝරත හාමුදුරුවන් වහන්සේද ආරාධනා කරන අතර උන්වහන්සේ විහාරස්ථානයෙන් බැහැරව දහම් පාසල පිළිබඳව කතා කළොත් දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් සිදු කළ මෙහෙවර අභිලය කියන එක අපට ප්‍රකාශ කරන්න පුළුවන්. මෙවරද උන්වහන්සේ මේ දූ දරුවාගේ නිලැඳුම් සකස් කිරීම සඳහා රුපියල් 50,000ක මුදල් පරිත්‍යාගයක් මෙම උත්සවය වෙනුවෙන් පරිත්‍යාග කොට තිබෙන බව අපට දැනගන්න ලැබුණා.
ඒ අනුව පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීමේ කතාව ඉදිරිපත් කිරීම සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා එල්පිටිය පොත්ගුල් විහාරාධිපති ශ්‍රී සුමංගල දහම් පාසලේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකථික මාගේ කල්යාණ මිත්‍ර අපගමුවේ ශ්‍රී සෝරතා විදාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ද්විතීය සංඝනායක අතිගෞරවනීය නියංගංගර විමල ජෝති නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. එවගේ මේ අවස්ථාවට වැඩම කරවදාළ උටාගුදිනිය රාජමහා විහාරාධිපති උටාගුදිනිය මහාවිද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති අපේ සහෝදර ගංගඩ චන්දාරෝක හාමුදුරන් වහන්සේ හත්නාගොඩ රාජමහා විහාරාධිපති සංඝරාජ පිරිවෙනේ පරිවිනාධිපති උඩුනුවර සහ උඩ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී අපේ සහෝදර තලවතුරේ පඤ්ඤාතිස්ස නායක හාමුදුරන් වහන්සේ මෙම වැඩසටහන මෙහෙයවින් අපට අනුග්‍රහය දක්වන ඉල්පැන්දිනේ රාජමහා විහාරාධිපති ගම්පල බෝතලා පිටේ ශාස්ත්‍රාලෝක පිරිවෙනේ පරිවිනාධිපති උඩුනුවර උඩ පළාතේ ප්‍රධාන සංඝනායක මගේ කල්යාණ මිත්‍ර ශාස්ත්‍රවේදී යටිවැදිනිය ධම්මරත්නික නායක හාමුදුරන් වහන්සේ කමුරාදිනේ සංඝරාජ පිරිවෙන් විහාරාධිපති එම පිරිවෙනේ නියෝජ්‍ය පරිවිනාධිපති ගෞරව ශාස්ත්‍රඥ අපේ සහෝදර මීවතරේ වජිරඥාන හාමුදුරන් වහන්සේ ගම්පල සිරු බේනක බා පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත අපේ පඤ්ඤාසාර හාමුදුරන් වහන්සේ අපේ විහාරස්ථානයේ පොහෝ දින වැඩසටහන් සඳහා වැඩම කරන මෙම විහාරස්ථානයේ දීර්ඝ කාලයක් වැඩ සිටිය අපේ කුණ්ඩසාලේ අරියමිත්ත හාමුදුරන් වහන්සේ ඇතුළු ශ්‍රී සුමංගල දහම් පාසලේ ප්‍රධානාචාර්ය අපේ දුම්බරගම ධම්මරතන පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්න